ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ යටතේ ක්‍රියාකාරී වන පිළිකා මර්ධන ව්‍යාපාරය විසින් මෑතකදී නිකුත් කර තිබෙනවා 2015 දී ශ්‍රී ලංකාවේ තුල වසරකදී දක්න ලැබුණු පිළිකා සම්බන්ධව වාර්තාව. ඒ වාර්තාවේ සඳහන් වෙනවා සාමාන්‍යයෙන් වසරකදී පිළිකා රෝගීන් 30,000 ආසන්න ප්‍රමාණයක් හොයා ගන්නවා කියලා. නමුත් මේ දත්ත සියල්ලම රැස් කරගෙන තියෙන්නේ රජයේ ආයතනෙම නැත්නම් රජයේ රෝහල් වලින් පමණයි. එම නිසා අපි පෞද්ගලික රෝහලොත් මේකට එකතු කෙරුවදී මම සැක පහල කරනවා බොහෝ විට ශ්‍රී ලංකාව තුළ වසර දෙකක දක්න ලැබෙන රෝගී සංඛ්‍යාව 35,000 ඉක්මවා යනවා ඇති කියලා. නමුත් මේකෙදි විශේෂ දෙයක් දක්න ලැබුණා මට. ඒක තමයි ඒ 2010-2015 වැනි වසර පහ තුළදී ක්‍රමක්‍රමයෙන් යම්කිසි අලුත් පිළිකාවක් හිස ඔසවමින් ශ්‍රී ලංකාව තුළ පැතිරෙන ගතියක් තියෙනවා. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ පිළිකා විශේෂය. ඒ කොච්චරම් දුරට වැඩි වෙලාද කිව්වොත්ින් ඒක දැන් 3 වෙනි ස්ථානයට පත් වෙලා ඉවරයි. මේ පමණ කාලක් ලංකාවේ දක්න ලැබුණේ පළවෙනි ස්ථානයේ පිවුරු පිළිකා, දෙවෙනි ස්ථානයේ මුඛවට බුලතිට කන්න නිසා මුඛවට පිළිකා, සහ 3 වෙනි ස්ථානයේ හැටියට තිබ්බේ කාන්තාවන්ට වැළඳෙන ගැබ්ගෙල පිළිකා. නමුත් මේ ගැබ්ගෙල පිළිකා පාලනයක් තිබිච්ච නිසා ඒක ක්‍රමක්‍රමයෙන් අඩුවීමත් සමගම මේ අන්ධකාරයෙන් මතුවලා තියෙන අලුත් පිළිකා මාර්ගය තමයි තයිරොයිඩ් පිළිකාව. මේ තයිරොයිඩ් පිළිකාව 3 වෙනි ස්ථානයට පත්වීමත් සමගම මේක හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් දෙගුණයක් තුන්ගුණයකින් පමණ කාන්තාවන්ට වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා කියලා. ඒක නිසා මේක කාන්තාවන් අතර දෙවනි පිළිකා ස්ථානය ලබාගෙනක් තියෙනවා. ඉතින් අපි අද සාකච්ඡා කරලා බලමු කවුද මේ අලුත් පිළිකාව? තයිරොයිඩ් පිළිකාව කියන්නේ මොකද්ද? තයිරොයිඩ් ග්‍රන්ථිය කොහෙද තියෙන්නේ? ඒකේ රෝග ලක්ෂණ මොනවද? අපි එකෙන් කොහොමද බේරී සිටින්නේ? ඉතින් ඔබ මේ වීඩියෝ අවසාන වෙනතුරු රැඳී සිටින්න මම මේ සියල්ලම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තව දෙයක් කියන්න කැමති. මේක කොහයක්වත් සඳහන් වෙලාත් නැහැ, කොහයක්වත් හොයාගන්නත් බැහැ. ඔබ දන්නවා සෑම දිනෙකම පියුරු පිළිකාවක් සාමාන්‍යයෙන් අපිට පියුරු පරීක්ෂා කර ගැනීමෙන් ගැටිත්තක් තියෙනවද නැද්ද කියලා හොයා ගැනීමට ක්‍රමයක් තියෙනවා කියලා. නමුත් මම ඔබලට කියලා දෙන්නම් තයිරොයිඩ් ග්‍රන්ථිය කොහොමද අපි තමා විසින්ම ඒක පරීක්ෂා කරගෙන මෙම ගැටිත්තක් තියෙනවද නැද්ද කියලා සොයාගන්න කියලා. ඉතින් ඒක සොයාගන්න මම තවත් වීඩියෝ එකක් ළඟදිම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ කල යුත්තේ ඒ වීඩියෝ සියල්ලම නැරඹීම සඳහා පහත තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබර් බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට මම අලුතෙන් පිටකරන්න බලාපොරොත්තු වෙන මෙම තයිරොයිඩ් ග්‍රන්ථිය ගැටිත්ත කොහොමද හොයාගන්නේ කියන වීඩියෝවත් ඔබට නැරඹීමට හැකියාවක් තියෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ ඉතා කුඩා ග්‍රන්ථියක්. මේ බෙල්ල ඉදිරියේ ශෝෂනාලියට ඉදිරියෙන් දක්න ලැබෙන්නේ. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ස්රාවය වෙනවා තයිරොක්සින් කියන හෝමෝනය. තයිරොක්සින් කියන හෝමෝනයෙන් තමයි අපේ ඇඟේ තියෙන පරිවෘත්ති ක්‍රියාවලිය යම්තරා සමබර මට්ටමකම තියාගෙන පවත්වා ගන්නෙ. නමුත් අපි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය හටගන්නා පිළිකා කිසිම රෝග ලක්ෂණකින් තොරව දක්න නැතින්න පුළුවන්. වැඩිකොටම මුල් අවස්ථාවේදී කිසිම වේදනාවක් නැහැ. ඊට අමතරව ඇඟට දැනෙන්නේ ඇඟ කෙට්ටවීම, කෑමප්පිරියක් එවැනි රෝග ලක්ෂණ දක්න ලැබෙන්නේ. ඒ වගේම කොටිම කියනවා නම් තයිරොක්සින් ශ්‍රාවය වීමේ උඩ වැඩි වීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වෙන පිළිකාවක් කලින් හඳුනාගන්නේ? ඉතාමත් අපහසුයි. හුඟක් වෙලාවට ඔබ ඉදිරියේ ඉන්න කවුරුරි කෙනෙක් කියන්න පුළුවන් ඔබේ බෙල්ල යම්කිසි ගැටයක් තියෙනවා වගේ පේනවා, කතා කරනකොට සහ කෑම කනකොට ඒක උස් පහත් වෙන බවක් පේනවා කියලා. ඉතින් එවැනි අවස්ථාවකදී තමයි බොහෝ විට රෝගීන් අපි ඉදිරියට පැමිණලා මෙවැනි දෙයක් අපිත් එක්ක සාකච්ඡා කරලා බලන්නේ. ඒතර තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙන පිළිකාවල් ගත්තොතින් මොන හේතුවක් නිසාද මේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකාවල් ඇති වෙන්නේ? බොහෝ විට හොයාගෙන තියෙන විකිරණශීලීතාවය නිසා තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකා ඇති වෙන්නේ කියලා. ඉතින් මේ කොහොමද අපි විකිරණශීලීවලට විවෘත වෙන්නේ? ඒක තමයි අපිට හිතාගන්න බැරි විදියට වායුගෝලයේ තියෙන යම්කිසි විකිරණශීලීතාවය නිසා, එහෙම නැත්නම් පාංශවල අඩංගු, එහෙම නැත්නම් ආහාරවල අඩංගු විකිරණශීලීතාවය නිසා වැඩිකොටම අනවශ්‍ය ලෙස වෛද්‍ය විකිරණ භාවිතා කිරීමෙන්, එහෙම නැත්නම් CT ස්කෑන් ඉතා කුඩා අවධියේදී කිරීමෙන් වසර ගණනාවකට පසු තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතර ඉතාමත් සුළු ප්‍රතිශතයක් පරම්පරාගතව තයිරොයිඩ් පිළිකා යන ගතියක් දක්න ලැබෙනවා. දැන් මම කිව්වා මේක රෝග ලක්ෂණයක් ලෙස ගැටිත්තක් හැටියට තමයි දක්න ලැබෙන්නේ කියලා. මේ ගැටිත්තේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒක තමයි මේම ගැටිත්ත ඉතා කුඩා අවධියේදී හෝ ඉතාමත් මහලු අවධියේදී වැඩි වියේදී ආවොතින් දක්න ලැබුණොතින් ඒක බොහෝ විට පිළිකාවක් විය හැකි. තවත් රෝග ලක්ෂණයක් වෙන්නේ මේක සාමාන්‍ය කටහඬ වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. ඒක කටහඬ බැරැන්ටි වීමක් බොහෝ විට මේක මෑතකදී ඇති වෙච්ච එකක් නම් බොහෝ විට පිළිකාවක් නිසා විය හැකි. ඊට හේතුව තමයි පිළිකාව වර්ධනය වෙනකොට එතනින් යනවා රිකරන් ලැරින්ජල් නර්ව් කියලා ඉතා සියුම් ස්නායුවක්. ඒකෙන් තමයි අපේ
කතා කරන වොයිස් බොක්ස් එකට එහෙම නැත්නම් සුවරාලයට ස්නායු සප්ලයි කරන්නේ. එතකොට මේක තෙරපීමක් ඇති වෙන නිසා කටහඬ බැරඬි වෙන්න පුළුවන්. ඉතින් ඔබ මෑතකදී ඔබේ කටහඬ බැරඬි වෙලා තියෙනවා නම් ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථි ගැටිත්තක් තියෙනවා කියලා ඔබ හිතනවා නම් මම හිතන්නේ පුළුවන් තරම් ඉක්මනට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි. එතකොට අපි දැන් මේක තයිරොයිඩ් ග්‍රන්ථි ගැටිත්තක් තියෙනවා කියලා වෛද්‍යවරයා කිව්වට පසුව අපිට මේක ලී ටෙස්ට් එකක් කිරීමෙන් පරීක්ෂණයක් කිරීමෙන් අපිට ඒක ස්ථිර කරගන්න හැකියාවක් නැහැ. අපිට කරන්න පුළුවන් පරීක්ෂණ වර්ග දෙකයි තියෙන්නේ. එක තමයි බෙල් ස්කෑන් පරීක්ෂණයක් සහ ඉතාසියුම් ඉනිකට්ටක් භාවිත කිරීමෙන් FNAC පරීක්ෂණය. මේ ආකාරයට පරීක්ෂා කිරීමේදී අපිට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් වෙනවා මේක තයිරොයිඩ් පිළිකාවක්ද තියෙන්නේ කියලා. වාසනාවකට බොහෝ මුල් අවස්ථාවේදී තයිරොයිඩ් පිළිකාවක් සොයාගත්තොතින් අපිට ඒක සුව කරන්න පුළුවන්. සුව කිරීමේදී අපිට කරන්න සිද්ධ වෙන්නේ මුළු තයිරොයිඩ් ග්‍රන්ථියම ඉවත් කිරීම. ඒ වගේම තමයි තයිරොයිඩ් ග්‍රන්ථිවල ඇති වෙන පිළිකා ප්‍රධාන ලෙස කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒක තමයි වෙල් ඩිෆරෙන්ෂියේටඩ් එහෙම නැත්නම් සාමාන්‍ය සෛල වලට හා සමානව වර්ධනය වෙන පිළිකා. ඒවා බොහෝ වෙලාවට අපිට සත්කමක් කිරීමේ සුව කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒව තමයි පැපිලරි කැන්සර් සහ ෆොලිකියුලර් කැන්සර් කියන ಜಾති දෙක. මේකේ පැපිලරි කැන්සර් තමයි ශ්‍රී ලංකාව තුළ වැඩි වර්ධනය වීමක් දක්න ලැබෙන්නේ. මෑතකදී 130 140 වැනි ප්‍රමාණයක් වැඩිවීමක් තියෙනත් මේ පැපිලරි කැන්සර්. ඒ වගේම තමයි කාන්තාවන්ට ඇති වෙන කැන්සර් වලත් පැපිලරි జాතියේ තියෙන කැන්සර් තමයි බොහෝ විට දක්න ලැබිලා තියෙන්නේ. එතකොට අපි පැපිලරි කැන්සර් නැත්නම් ෆොලිකියුලර් කැන්සර් මොන ආකාරයකද පැතිරෙන්නේ? මේක ඇඟ පුරා දුවන්න පුළුවන් පිළිකාවක් නෑ. සාමාන්‍යයෙන් පැපිලරි කැන්සර් කියන දේවල් බෙල්ලවට තියෙන කුද්දැටි වලට පමණක් පැතිරෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට බෙල්ලවට තියෙන කුද්දැටි ඉවත් කිරීමෙන් මෙම රෝගය සුව කරන්න පුළුවන්. නමුත් ෆොලිකියුලර් කැන්සර් සමහර අවස්ථාවෙදී කල්ගත වුණොත්ින් අපි මේ ගැන ක්‍රියාශීලී වුණ නැත්නම් මේක සමහරලාට අස්ථි පද්ධතියට හෝ පෙනහල්ලට යෑමට හැකියාවක් තියෙනවා. මම කව දෙවනි කාණ්ඩයක් හැටියට ගන්න පුළුවන් වෙනවා කියලා තවත් පිළිකා විශේෂයක් එක තමයි මෙඩ්ලරි කැන්සර් කියන දේ. මෙඩ්ලරි කැන්සර් සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන වෙන සෛල පැරාෆොලිකියුලර් සෛල වලින් හටගන්නා පිළිකා විශේෂයක්. වාසනාවකට මේක ඊතරම් බහුල නැහැ. නමුත් මේකත් අපිට සුව කරන්න හැකියාවක් තියෙනවා. සම්පූර්ණම තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කිරීමෙන් මේ මෙඩ්ලරි කැන්සර් බොහෝ විට පවුලේ ආශ්‍රිතව પરම්පරාගත වෙන පිළිකා රෝගයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් මම කිව්වා මේක ප්‍රතිකාර වශයෙන් සම්පූර්ණම තයිරොයිඩ් එක අයින් කරන්න ඕන. ඒ වගේම තමයි තයිරොයිඩ් එක අයින් කරුවට පස්සේ අපි රේඩියෝ අයඩින් කියන විකිරණශීලී අඩංගු ඉතාමත් සුවල්ප ප්‍රමාණයක විකිරණශීලී දැන් කවුරුරි මගෙන් අහන්න පුළුවන් විකිරණශීලී වලින් තයිරොයිඩ් පිළිකා එනවා නම් ඇයි මොකටද ආයතන විකිරණශීලී අයඩින් භාවිත කරන්න කියලා. මේ විකිරණශීලී අයඩින් වල අඩංගු විකිරණ ප්‍රමාණය ඉතාමත් අඩුයි. අපි එකෙන් බලාපොරොත්තු වෙන යම් කිසි විදියකට සත්කමෙන් සම්පූර්ණ සෛල සියල්ලම ඉවත් කරගන්න අපහසු වුණොතින් සෛලයක් දෙකක් පමණක් හිර වෙලා තියෙනවා නම් ඒ බෙල්ලවට මෙම විකිරණ අයඩින් වලින් එහෙම නැත්නම් රේඩියෝ අයඩින් වලට හැකියාවක් තියෙනවා. ඒ සෛල වලට ගොස් ඒ සෛල සම්පූර්ණව පුච්චා විනාශ කරලා දමන. ඒකෙදි භාවිත කරන විකිරණශීලීතාව ඉතාමත් අල්පයි. ඒකෙන් ඇතිවන ශරීරයට හානිකර දෙයට වඩා වාසිදායක තත්ත්වය වැඩි. තුන්වෙනි කාණ්ඩය මොකද? තුන්වෙනි කාණ්ඩය තමයි මම හිතන්නේ කවුරුත් ප්‍රාර්ථනා නොකළ යුතු ජාතිය පිළිකාවක්. ඒක තමයි ඇනප්ලාස්ටික් කාසිනෝමා කියන දේ. ඇනප්ලාස්ටික් කාසිනෝමාවකට අපිට ප්‍රතිකාර කර සුව කරන්න අපහසුයි. බොහෝ විට වැඩි මුණතින් වසරක් හෝ වසර දෙකකට වැඩිය ජීවිතයේ ඒ රෝගියාට අවශ්‍ය කාලයක්වත් නැහැ. ඊට හේතුව තමයි අපිට ඒක සර්ජරි කරලා ඉවත් කරන්නත් අපහසු තත්ත්වයක තියෙන නිසා. මෙම ඇනප්ලාස්ටික් කාසිනෝමා බොහෝ දුරට පැතිරීමට ප්‍රථමව ඉදිරියෙම තියෙන ශෝෂණාලයට හානි කරවෙන්න පුළුවන්. එමණෙන් වටේ තියෙන රුධිර වහිනි තෙරපීමෙන් ඒව සම්පූර්ණයෙන්ම බෙල්ල මිරිකීමක් වගේ පිළිකාවක් හටගෙන ඒකෙන් සම්පූර්ණයෙන්ම එම රෝගියාගේ ජීවිතයට හානි කරන්න පුළුවන්. ඉතින් මම ආයෙත් මතක් කරනවා ඔබට මගේ YouTube channel එක Campaign Sri Lanka subscribe කරන්න. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඔබට කියලා දෙන්න ඔබ කොහොමද ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිත්තක් තියෙනවද නැද්ද කියලා තමා විසින්ම පරීක්ෂා කරගෙන හොයාගන්න කියන එක. ඉතින් නැවතත් මම වීඩියෝ එකක් නිකුත් කරනතුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.